गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नकापन वस्सेन तित्तिकामे सुविच्छति अपसादा दुखा कामा इति विज्ञाय पंडितो अपि दिब्बे सुकामेसु रतिंसो नाधिगच्छति तन्नक्कय रतो होति सम्मा संबुद्ध सावकोति पिंगवत्नी भाग्यवत अरिहत सम्मा संबुदुरजानन वहांसे मेलोट पहल विला संसार वशें दुखी नतमिदी मुदिसा उतुम श्री साद्धर्मे देशना कोट वदाला मेलो के नोएक नोएक दे पिलिबंद स्वयनातर भाग्यवत उन्हांसे देशना कले तमा पिलिबंदवम स्वयागनीम इता वटनवा कियने काई තමන්ට තමන් ආදරේ නම් අත්තානංචේ පියංජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තමන්ගේ ආත්මභාවය රකින්නට සුගතියට නිවනට පත්වෙන්නට කටයුතු කරන්නට තින්න මඤ්ඤ තරඤ්ඤාව මේ ජීවිතේ බාල තරුණ මහලු තුන් කාලයෙන් යම් කාලයක දවසේ යම් වෙලාවක එක වෙලාවක හරි කටයුතු කරනවා නම් පටිච්චකේය පඬිතුරු ඒ පිළිපදින ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනා ඉස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා බාල වේවා තරුණ වේවා මැදි වයසේ මහලු වයසේ වේවා ඒ කෙනා බුද්ධිමත් කෙනෙක් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ වගේම කාන්තාවක් පසුපස සොයමින් ගිය බද්දවග්ගිය කුමාරවරු 30 දෙනාටත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වඩා වටින්නේ අනුන් ගැන සෙවීමද තමන් ගැන සෙවීමද තමන් ගැන සෙවීම වටිනවා මේ සවර්තමාන වෙනකොට අපිට පේනවා රට ගැන සොයනවා වනාන්තර ගැන සොයනවා රජු ගැන සොයනවා දැන් මේ මොනවා ගැන සොයමින් පුවත්පත් බලමින් ප්‍රවෘත්ති බලමින් අපි ගත කරලා දාන්නේ අපිට ලැබිච්ච ශ්‍රණ සම්පත්තිය ඒ ශ්‍රණයක් පාසා ඇතිවෙන ද්වේෂය ඉරිසියාව කෝකකම එයින් ලැබෙන ඵලයක් නැහැ හැබැයි අපි හොයාගෙන නැහැ අපි සුගතියට යන්නේ කොහොමද අපි නිරයෙන් ගැලවෙන්නේ කොහොමද අපි මේවා කර කර ඉඳලා ප්‍රේත ලෝකයයිද පුංචි අවුරුදු 50ක 60ක ජීවිතේ සැප විඳින්න හිතාගෙන කරන මේ දේවල් නිසා කොයි ලෝකයයිද කියලා හිතන්නේ නැහැ එම නිසා නිරයම තිරිසන් ලෝකයම ප්‍රේත ලෝකයම උරුම කරගත්තු පිරිසක් සකුන්තු ජාලමුන්තෝ දැලකින් මිදල යන කුරුල්ලෝ ටික දිනක් වාගේ අප්පාය සග්ගාය ගච්ඡති ඊටාම ටික දිනයි සුගතියට යන්නේ ඒකට හේතුව මේකයි රාග දේශ මොහ බරිතව බාහිර ලෝකයේ ගැනම හොය හොයා අනුන්ගේ වැරදිම හොය හොයා කාලේ කාදමනවා තමන්ගේ ජීවිතේ සුගතිය ගැන හිතන්නේ නැහැ හිත සුවපත් කරන නිවන් මාර්ගයක් ගැන හිතන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා ඒ ශ්‍රී සද්ධර්මය අහලා කියවලා දැනගෙන සුතා මුලින් අහන්න ඕනේ. ඒ අසාගත්තු ධර්මය දරා ගන්නත් ඕනේ. ඒ දරාගත් ධර්මයට අනුව ධම්මානුධම්ම පටිපන්න වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේලා නිරන්තරයෙන්ම ධර්ම දේශනා කරන උදෑසනත් රාත්‍රියත් අද වෙනකොට
මුළු දවසේම ධර්ම දේශනා ඇහෙනවා. ඒ වගේම ශ්‍රාවක පිරිසකුත් අහනවා. බහුල වශයෙන් අහන්නේ මොන පිරිසද කියලා හොයනකොට අවුරුදු 50 පසු වෙච්ච 60 70 වැනි වයසේ උපාසක උපාසිකාව තමයි බහුල වශයෙන් මේ මාධ්‍ය හරහා යන ධර්ම දේශනා අහන්නේ බලන්නේ. හේතුව වුන් වකීම් වලින් මිදිලා ගෙවල් වලට වෙලා සමහර අසනීප වෙලා එක්තැන් වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් බොහොම අවස්ථාව ලැබිලා තියෙනවා, විවේකී ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ පිරිසර නිරන්තරයෙන්ම අවස්ථාව ලැබෙනවා අහන්න. නමුත් ඒ අහන පිරිසගේ කායික මානසික ස්වභාවයන් අනුව මේ ධර්ම වැඩිීමේ ප්‍රවණතාවය අඩුයි. ඒක එක හේතුවක් තමයි කායික පිරිහීම. ඒ කායික පිරිහීමත් එක්ක සමහර උදවිය මානසිකවත් පිරිහෙනවා. ඒ කියන්නේ මේ බණහන ගමන් තරහ යනවා ඉන්නවා. බණහන ගමන් අනුන්ගේ වැරදි හිතන හොයනවා ඉන්නවා. එයින් පෙනී යනවා ධර්මදේශකයන් වහන්සේ කරුණාවෙන් ධර්ම දේශනා කළත් ශ්‍රාවකයාගේ වශයෙන් සමහර විට සමහර අය මනමින් ධර්මය නොසන්න නිසාත් හිතට ගන්න නැති නිසාත් මේ සම්පූර්ණ ප්‍රයෝජනෙ ලැබෙන්නේ නැති අවස්ථාත් බොහෝ සෙයින් තියෙනවා. සබ්බාල පිරිස තරුණ පිරිස ශ්‍රවණය කරන අඩුයි. ඒ අය බොහෝ සෙයින් රූප, ශබ්ද, ගන්ධ, රස පහසම සොයසා යනවා. එකට වැරද්දක් කියන්න බෑ, අපි කියන වයස වැරද්ද කියලා. ඒ වයසට දන්වැල් දාලවත් අල්ලන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටෙන් ඒ ධර්මය ශ්‍රවණය කරපු තරුණ තරුණියෝ එදා දමණය වුණා. හිස මුඩු කරගෙන කසාවත් පොරවාගෙන සංවරව සිල්වත් කාමයන් නොසෙයා නිවන සොයමින් මේ නිවන් මඟ වැඩම කරපු කෝටි සංඛ්‍යා ශ්‍රාවක පිරිසක් අතීතේ වැඩ සිටියා. වර්තමානයේ දහස් ගණනින් නමුත් මේ ලෝකේ පුරා වැඩ සිටිනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න, පිළිපදින්න, පිළිගන්න තරම් පිනක් තිබිච්ච නිසා, ප්‍රඥාවක් තිබිච්ච නිසා, කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබිච්ච පිරිස තමයි තරුණ වයසේදී නමුත් මේ ධර්ම මාර්ගයෙන් සැනසෙන සිල්වත් භික්ෂුන් වහන්සේලා, සිල් මෑණිවරුන් අපිට හමු වෙනවා. ඒ සියල් එසේ වෙද්දී ඇසීම් මාත්‍රයට පමණක් මේ ධර්මය සීමා වුණොත් අපට මෙහි ලබන්න තියෙන අර ශ්‍රණ සම්පත්තිය ප්‍රතිඵල අඩුමතරම සුගතියට යාමවත් නොලැබෙනවා නම් එතෙන්දී බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ ශ්‍රාවකිය වශයෙන් අපි ඉටු කළා වෙන්නේ නැහැ. නිසා භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන අඩුමතරමින් කෙනෙක් සුගතිය කියන දිව්‍ය ලෝකයට හෝ බ්‍රහ්ම ලෝකයට හෝ මනුෂ්‍ය ලෝකයට සපමිනීම නැවත වතාවක්. දැන් රට ලෝකයේ ගැන හොය හොයා ඉන්න අතරේ තමන් ගැන නොසියන මේ හිස් මිනිසුන් නිරයට වැටෙනකොට කවුද නතර කරගන්නේ? පෙරේතෙක් පෙරේතියෙක් වෙනවා කවුද නතර කරන්නේ? කවුද බේරගන්නේ? තිරිසන් සතෙක් වෙනවා කවුද බේරන්නේ? කිසි කෙනෙක් නැහැ. තමන් දුකසේ සපයාගත් දුක් කර්ම අකුසල් කර්ම නිසා අවුරුදු ලක්ෂ ගණන් තිස්සේ සමහර විට දුක් විඳින්න වෙනවා. ගිනිදල් අතර පිච්චෙන්න වෙනවා. හැබැයි රට හදන්න යා කටයුතු කළා. ලෝකය හදන්න කටයුතු කළා. අනුන්ගේ වැරදි පෙන්වා දුන්නා. හැබැයි කවදාවත් තමන්ගේ ඇතුල් හිතට දා හැරිලා බැලුවේ නැහැ. කවද්ද මං සැනසෙන්නේ, මං සුවපත් වෙන්නේ කියලා හැරිලා බැලුවේ නැති නිසා කොයිතරම් පිරිසක් සතර අපා ඉන්නවද? දෙලක් දැම්මට පස්සේ කුරුල් එක්කෙනෙක් දෙන්නෙක් බේරේ. අනිත් ඔක්කොම ටික වැද්දට අහු වෙනවා. අන්න ඒ වගේ පංචකාමයට වසඟ වුණා වූ මේ ලෝකය රූපය නිසා, ශබ්දය නිසා, ගඳ සුවඳ නිසා, රස පහස නිසා, නොයෙක් පංචකාම වස්තුන් නිසා, ස්ත්‍රී පුරුෂයන් නිසා, දේපල දානය නිසා නිවනින් ඈතට සන සම්පත්‍ය අහිමි කරගෙන తాවකාලික සතුටක් වෙනුවෙන් සසර ගමනම වරදවා ගන්නවා. ඒ අවාසනාවන්ත ඉරණමින් අත මිදෙන්නට අපට ලැබේවා කියලා අපි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඔබ මේ ධර්ම දේශනාව අහන්න ඕනේ. අද ඉඳන් හරි
මම සුගතියට යන විදියට නිවනට යන විදියට හිත හදා ගන්න ඕනේ. ඒ සඳහා භාග්‍යතුන් වහන්සේ වදාළිතා වටිනා ගාථා රත්න දෙකක් මාතෘකා කරගත්තේ සූත්‍ර පිටකේ කුද්දක නිකායේ ධම්ම පදපාලියේ බුද්ධ වර්ගයේ සඳහන් වන න කහපන වස්සේන කහවන වැස්සක් වැස්සත් තිත්ති කාමේසු විජ්ජති මේ කාමයන්ගෙන් ඇතිවීමක් පේන්නේ නැහැ සෑහීමක් නැහැ අප්පාසාදා දුක කාම මේ කාමයෝ අප්පාසාදා ආස්වාද ස්වල්පයි ආස්වාද තියෙනවා හැබැයි ටිකයි දුක දුක වැඩි ඉති විඤ්ඤාය පඬිත ඒක දැනගන්නේ බුද්ධිමත් කෙනා විතරයි ඒ බුද්ධිමත් ශ්‍රාවකයා ඒක දැනගෙන අපි දිබ්බේසු කාමේසු ඉදින් දිව්‍යමය කාමේවත් අතින් සෝනාදි ගච්ඡති ඒ ශ්‍රාවකයා ඇලෙන්නේ නැහැ දිව්‍ය රූප දිව්‍ය ශබ්ද ගන්ධ රස පහසේවත් ඇලෙන්නේ නැහැ දිව්‍ය ලෝකෙවත් ඇලෙන්නේ නැහැ ඒ දිව්‍ය ලෝකාදී සැපේ නොඇලි ඒ ශ්‍රාවකයා තණ්හකේ රතෝ හෝති තණ්හාව ශේ කර ලබන අමා මහ නිවන පිණිස උත්සාහ කරනවා කවුද සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා සිවවන පිළිසම දිව්‍යමය කාමයේවත් අනිකුත් මනුෂ්‍ය කාමයේවත් පංචකාමයන්ෙ නොයලි එහි දුක දකිමින් ආස්වාද ස්වල්ප බව දකිමින් කාමයේ ආදීනව දකිමින් තණ්හාව නැති කරන தත්තෙට හිත ගෙනියන්නට උත්සාහ කරනවා එදා සවැත් නුවර වාසය කරපු තරුණෙක් තමන්ගේ සහෝදරතුමා බාල සහෝදරය එවැගේම පියතුමා වතහැරලා මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බුදු සසුන කෙරෙහි ලැබූ ශ්‍රද්ධාව ඇතුව පැවිදි වුණා. පැවිදි වෙලා උපසම්පදා වෙලා ධර්ම විනය ඉගෙන ගන්නට දුර බැහැර පළාතකට වැඩම කළා. ඒ අතරතුර කාලයේ පියතුමා හදිසි අසනීපයක් නිසා දුකසේ මරණයට පත් වුණා. ඒ මරණයට පත් වීමේදී වැඩිහිටි උතුණුව නැත්නම් ඒ ස්වාමීන් වහන්සේව සිහි කරමින් ඇඬූ කඳුලින් තමයි මරණයට පත් වුණේ. ඒ මරණයට පත් වෙන අවසන් මොහොතේ කුඩා පුතණුවන්ට ලබා දෙනවා කහවණු 100ක් මේ කහවණු 100 මගේ ලොකු පුතාට දෙන්නේ උන්වහන්සේට පාත්‍ර සිවුරු ආදී ගන්නට පූජාවක් වශයෙන් අන්තිම මොහොතේ කියපු වචනේ මරණින් පස්සේ ආරංචි වෙනවා පියතුමා මරණයට පත් වෙච්ච බව නිවසට වැඩම කරනවා ස්වාමීන් වහන්සේ බාල සහෝදරයා ස්වාමීන් වහන්සේ පාමුල වැඳ වැටලා අඬා වැළපිලා අපේ තාත්තා දුකසේ මැරුණා අඬා අඬා මැරුණේ අයියට මෙන්න මේ කහවණු සිය දුන්නා පාත්‍ර සිවුරු ගන්න වියදමට ඒ වෙලයි ස්වාමීන් වහන්සේ මතක් කළා මට ඉදි මුදල් වලින් වැඩක් නැහැ ඒක තියාගන්න කියලා නමුත් විහාරයට ගියාට පස්සේ මේ තරුණ ස්වාමීන් වහන්සේට නිතරම මතක් වෙන ගත්තා මගේ තාත්තා අන්තිම මොහොතේ මට කහවණු 100ක් දීලා තියෙනවා ඒ කහවණු 100 අරගෙන මට ජීවත් වෙන්න පුළුවන් නේද මේ ගයක් ගයක් ගානේ පින්ඩපාති ගිහිල්ලා වෙහෙසෙන්නේ මොකටද? අනුන්ගෙන් ආහාර ගන්නෙ මොකටද? මට ඒ නිසා මේ කහවණු 100 අරගන්නවා මම ඒක අරගෙන මම ජීවත් වෙනවා ගිහි ගෙදර කියලා කල්පනාවක් ඇති වුණා. බලන්න කොයිතරම් ලඝු විදියට සරල විදියට මේ කහවණු 100කින් නිවන් මඟ වහලා දැම්මද? ඒ වගේ සුළු සුළු දේවල් නිසා නිවන් මඟ වැහිලා යනවා. සාමාන්‍ය වෙන දේවල්. ඉතින් උන්වහන්සේට පිහිට වෙන්නේ දා ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. කහවණු 100 හිතේ තිබුණා. ඒ නිසා උකට ලියුණා. ධර්මයේ පාඩම් කළේ නැහැ. භාවනා කළේ නැහැ. මහානකම් කළේ නැහැ. දාන වැළඳුවෙත් නැහැ. පඬු පැහැගැන්නුණා. අනිකුත් ස්වාමීන් වහන්සේලා තොරතුරු විමසලා විස්තර දැනගෙන තුන් ලෝකාග්‍රහ මහා කරුණික අසම සම්දිපතෝත්තම අපගේ බුදුරජාණන් වහන්සේ වෙත මේ ස්වාමීන් වහන්සේ වැඩම කරගෙන ආවා. එවෙලේ භාග්‍යතුන් වහන්සේ මොසැත්තද ඔබ මේ සාසනෙ නොඇලී වසනවා
කියන්නේ කහවණු 100ක් ගැන හිතනවායි කියන්නේ. එහෙමයි ස්වාමීනි. මගේ තාත්තා අන්තිම මොහොතේ මට දීපු ධනය. ඒක ගන්නයි මම යන්නේ. හොඳයි බලමුකෝ. භාග්‍යවතුන් වහන්සේ අපි කවුරුවත් නොහිතන විදි වැඩක්. මහා කරුණාව නිසා එදා සිදු කළා. ස්වාමීන් වහන්සේ නමකට කොහෙනම් ගල් කැට 100ක් ගේන ගණන් කරලා බලමු මේ කහවණු 100 ඇතිද කියලා ජීවත් වෙන්න. බුදුරජාණන් වහන්සේ මතක් කළා ඒ ගල් කැට 100න් 50ක් අයින් කරන්න කිව්වා කෑම බීමට පරිභෝජනයට. ඒ වගේම තව කොටසක් අයින් කරන්න කිව්වා ගවයන් මිලදී ගන්නට. ඒ වගේම බිත්තර වී ලබා ගන්නට කහවණු 20ක් ඉවත් කරන්න කිව්වා. නගුල් උදළු ආදී ගන්නට කහවණු 24කුත් වෙන් කරන්න කිව්වා. එහෙම වෙන් කළ බලනකොට ගල් කැට මදි. ඒ කියන්නේ කහවණු 100 මදි. භික්ෂුව නුඹට ජීවත් වෙන්න කහවණු 100 මදි. මේ කහවණු 100 ඔබ කොහොමද ඔබේ තෘෂ්ණාව සපුරා ගන්නෙ? ඔබේ ආසාව සපුරා ගන්නෙ? අතීතයේ එක සක්විති රජ කෙනෙක් අත්පොළ සඳෙද්දී යොදුන් 12ක් මානේ උකුල ප්‍රමාණයට රත්තරන් වැසි අදහැරුණා. එච්චර රත්තරන් වැසි වැහලත් කහවණු වැසි වැහලත් ඒ රජුට ඇතිවීමක් තිබුණේ නැහැ. පසුව දිව්‍ය ලෝකෙ සැපයි කියලා දිව්‍ය ලෝකෙ ගියා. මනුෂ්‍ය වේශයෙන්ම තමන්ගේ බලයෙන් දෙවොලව ගිහින් සක්විති රාජ්‍යයේ සමාන රාජ්‍ය ලබාගෙන එහි වාසය කරලා කාලාන්තරයක් ඒ වාසය කරලා සෑහීමක් නොමැතිවම මරණයට පත් වුණා. ඒ මහා මන්දාතු රජතුමාගේ විස්තරය ඒ ස්වාමීන් වහන්සේලාගේ ආරාධනෙන් භාග්‍යවතුන් වහන්සේ දා දේශනා කළා. මේ මහා පොළොවට අධිපති වූ මේ මහා මන්දාතු රජතුමා පොළොවේ රජකම් කළ මදි. චාතුර් මහරාජිකේ රජ ගියා. එහි සැප විඳලා ඒත් මදි. තවුතිසාවටත් ගියා. අවසානයේ නොසතුටු සිතින්මයි මරණයට පත් වුනේ. එමනම් ඔබේ කහවණු 100 කුමක් කරන්නද? මේ කහවණු 100 මේ දුෂ්ණා නිවන්න පුළුවන් වේද? එහෙම නිවන්න පුළුවන් කමක් නැති බව විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ දා මේ වටිනා ගාථා රත්න දෙකින් ඒ ස්වාමීන් වහන්සේට කහවණු 100ට ඇලුම් කළ ස්වාමීන් වහන්සේට මහා කරුණාවෙන් දහම් දෙසුවා. නකාපන වස්සේන තිත්තිකාමේ සුවිච්ඡති අපස්සාදා දුකාකාමා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ අපි දිබ්බේ සුකාමේසු රතිං සෝනාදි ගච්ඡති තන්නක්කය රතෝති සම්මා සම්බුද්ධ ශාවකෝ. කාවණු වැසි වැස්සත් මේ කාමයන් පිළිබඳ කැමැත් ආශාව සංසිඳෙන්නේ නැහැ. ඒ කියන්නේ කොපමණ ලැබුණත් ඇතිවීමක් නැහැ. මහසයුරට ජලය කොපමණ දැම්මත් ගංගා වලින් කොපමණ ගලාගෙන ආවත් සයුර පිරෙන්නේ නැහැ. ගින්නට කොච්චර දර දැම්මත් ඇතිවීම නැහැ. අන්න ඒ වගේමයි මේ සත්‍ය පෘථජ්ජන සත්‍යයගේ සිතේ පංචකාමයන් කෙරේ තියෙන ආසාවත් කොච්චර ලැබුණත් ඇති වෙන්නේ නැහැ. මීට වඩා තව හොඳ එකක් තවත් එකක් කිය කිය කාමයන්ම සොයනවා. ඇසට පෙනෙන රූප, කනට ඇහෙන මිහිරි ශබ්ද, නාසයේ මිහිරි සුවඳ, දිවේ රසේ සහ කයේ පහස මේ පංචකාම වස්තු. වස්තු වශයෙන් ගන්නකොට ස්වාමි භාර්යාව, දූ දරුවෝ, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, මේ සියල්ල තනතුරු ආදී උගත්කම් ඔක්කොම අයිති ඒ කාම වස්තු. ඒ කාම වස්තුන් කෙරෙහි හිතේ යම් ක්ලේශයක්, බැඳීමක්, තණ්හාවක් තියෙනවා නම් ඒ කෙලෙස් වලට කියනවා පංචකාමයන් නිසා ඇතිවෙච්ච කෙලෙස් වලට කියනවා ක්ලේශ කාමයන්. එහෙනම් මේ පංචකාමයන් කෙරෙහි ක්ලේශ කාමෙන් වසඟවයි මේ ලෝක සත්‍ය ජීවත් වෙන්නේ. ඒ කෙනාගේ මට්ටමින් ඒක තියෙනවා. රජකමක් තියෙන කෙනෙක් රජකම පිළිබඳ තෘෂ්ණාව තියෙනවා.
ඇමතිකම තියෙනකට ඒ ගැන තියෙනවා. ඒක අතහරින්න අදහසක් නෑ. එයා බලාපොරොත්තු වෙන ඊට වඩා තනතුරකට යන. ඒ විදිහට පහළ ඉඳගෙන ඉහළටම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අදට වඩා හොඳ දවසක්, කළ දවසක් අපිට උදා වේවා කියන එක තමයි ප්‍රාර්ථනා උදේ ඉඳන් හවස වෙනකම්. සමහර භික්ෂුන් වහන්සේලා ප්‍රාර්ථනා කරන අදට වඩා හොඳ දවසක්. ඒ කියන්නේ පැවිදි වෙච්ච කී අර්ථවත් සමහර මතක නැහැ. කාමයන්ම සොයනවා, මුදල්ම සොයනවා, ධනෙම රැස් කරනවා, තනතුරුම සොයනවා නම් අර හිතේ සැපය කොහෙද පින්වත්නි? භික්ෂුවක් ගැන කවර කතාවද? භික්ෂුත්වය ගැන කවර කතාවද? නම් නිල තනතුරු පසුපස, ධනෙ පසුපස ගිජු වුණාට පස්සේ තමන්ට තමන් අමතක වෙනවා. තමන්ට තමන්ව මගහැරෙනවා. මහානකම මගහැරෙනවා. මනුෂ්‍යත්වය මගහැරෙනවා. තිරිසන් සතුන් බවට ඕනම කෙනෙක්පත් වෙනවා. ගිහි වේවා පැවිදි වේවා එක ගිහි පැවිදි ભેදයක් නැහැ. ඒ හිතේ ස්වභාවය ඒකයි. මේ පංචකාමයන්ට වසඟ වුණාම, ධනයට වසඟ වුණාම, දේපලට වසඟ වුණාම ඕනම තරමේ පහත් නිහීන ක්‍රියා කරන්නට සත්‍ය පෙළඹෙනවා. එවැනි පහත් දෙයක් තමයි මේ පංචකාමය කියලා කියන්නේ. අප්පාසාදා දුක කාම. ආස්වාද අඩුයි. හැබැයි දුක වැඩි. ආස්වාද අඩුයි දුක වැඩි. හිතන මේ ආස්වාදය බොහෝ ස්තියේවි කියලා. මේ රූපේ නිසා මට සැප ලැබේවි. ශබ්දයෙන් සැප ලැබේවි. මේ බිරිඳ නිසා, මයි ස්වාමියා නිසා, මගේ දරුවෝ නිසා, ඥාතීන් නිසා, මිතුරන් නිසා, රජතුමා නිසා, ඇමති මඩුලු නිසා, මගේ දේපල නිසා සැප ලැබේවි කියලා. නමුත් ඒවා රැක ගන්නට, ඒ ධනිය රැස් කර ගන්නට සාමාන්‍යයෙන් ගිහි ජීවිතය ගෙවන පිරිස දන්නවා. උදේ ඉඳන් රෑ වෙනකම් වෙහෙසෙනවා කියන කතාව කොටි වලිග අල්ලගත්තා වගේ කියලා. අපි නිකන් ගමු අදහසක්. විලන්සලක මුදලාලි කෙනෙක් එයාගේ ජීවිතය මොන වගේ ඇද්ද? උදෑසනම විලන්සලට යනවා. දුන් එහෙම අල්ලලා පාන පත්තු කරලා වැඩ පටන් ගන්න. මොකද්ද වැඩේ පටන් ගන්න? වැඩි වැඩියෙන් අද ලාභ ලැබේවා, නැතුව නිවන් දකින්න ලැබේවා කියලා පටන් ගන්න. බණහල පටන් ගන්න. ගොඩක් කලාට කාමයන් පිළිබඳ දුෂ්ණාවේ ඊයට වඩා ආදායම වැඩි වේවා කියලා එයා වැඩේ පටන් ගන්න. එයා බඩු කිරනවා, බඩු දෙනවා, මුදල් ගන්නවා. මේ එකම ක්‍රියාවලියේ එයා යෙදෙනවා. සමහර හිටගෙන ඉන්න ගොඩක් වෙලාවට හරියට කන්නේ නැහැ, නාන්න නැහැ, නිදහසක් නැහැ. ගෙදර සමහරට සමහර මුදලාලි ඉන්නවා රෑ 10 පහ වෙලා ගෙදර යන්නේ. ඒගිල ආයෙමත් පටන් ගන්න. මේ මුදලාලි විතරක් කියන නෙවෙයි, අනිකුත් වෘතීන්, අනිකුත් රැකියාවන් කොච්චර ගත්තත් ඒ හැම එකකම කරලා තියෙන දවස ගෙවලා තියෙනවා. මොකටද? සුගතියට යන්න නෙවෙයි, නිවනට යන්න නෙවෙයි, සමහරට සතර අපායට යන්නයි වැඩ කරලා තියෙන්නේ. ඒ වෘතීන් යෙදීමෙන් ආශාව බහුල කර ගැනීම, තෘෂ්ණාව නිසා බොරු කියලා ලාභ ලබන්න, හොරකම් කරලා, වංචා කරලා, එහෙමයි සසර ගමන වරද්දගන්නේ. ඒ වගේම නිකරුණේ කාමයන් නිසා කාලය ගෙවිල යනවා. ආස්වාද අඩු. ඒ කියන්නේ දැන් ඒ නිසා යාට ආස්වාද නැහැ. මොකද දෙය විඳින ආස්වාදේ දවසම දුක් විඳලා අන්තිමට නිදා ගන්නවා. ආයේ උදේම නැගිටලා අර පුරුදු වැඩේම කරනවා. ඉතින් පින්වත්නි, මේව කරගෙන යනකොට එපා වෙන්නේ නැද්ද? සෑහෙන්නේ නැද්ද? මොකටද අපි මේව කරලා? ඊට පස්සේ කියනවා අපි මේව කරන්නේ දරුවෝ නිසා. අපිට දරුවෝ ලැබුණා. දරුවෝ තමයි සම්පත, දරු සම්පත. අපි දරුවෝ වෙනුවෙන් මේ දේවල් කරනවා. ඒක සම්මුති වශයෙන් ගත්තම උතුම් ශ්‍රේෂ්ඨ ක්‍රියා වශයෙන් ලෝකේ සමාජය සලකනවා. දරු සෙනෙහස. එතකොට මව්පියන් දුක් විඳින්නේ, වෙහෙසෙන්නේ, අම්මලා දුක් ගන්න, පුතුන් හදන්න, පුතුන් රජුන් කරන්න කියලාත් ඒ කියන්නේ. එහෙම තමයි. ඒක අර පැමිණි දුක් පැන රසයි කියලා දරුවෝ වෙනුවෙන් කියලා ඉවසාගෙන මව්පියන් ස්ත්‍රී පුරුෂයෝ තමන්ගේ ජීවිතේ භාගයක්ම කැප කරන දරුවන්ට. ඒ කැප කරගෙන යනකොට කොණ්ඩේ හැලෙනවා, දත් හැලෙනවා, හමරෙලි වැටෙනවා, කොන්ද කුදු වෙනවා, අතපය වාරු නැති වෙනවා. ඒතකොට ළමයි ලොකු වෙලා අම්මල වයසට ගිහිල්ලා, තාත්තල වයසට ගිහිල්ලා දැන් හිතනවා අනේ අපරාදේ, මගේ ජීවිතේ අවුරුදු 20ක් 30ක් ගෙවිලා ගියේ ළමයි වෙනුවෙන්. ඊට පස්සේ ළමයි බලන්නෙත් නැහැ.
ධර්මයේ හැසිරුනේත් නැහැ. නිවන් මඟ දියුණු කළෙත් නැහැ. ධනෙ රැස් කළෙත් නැහැ. ළමයි දිහා බලන්න හිටියා. අන්තිමේ ළමයි බැලුවෙත් නැහැ. දිය සිඳුන පොකුණල් ළඟ කොස්වාලීනියක් වගේ අන්තිමට වයසට ගිල තැවෙනවා. අපි කරගත්ත දෙයක් නැහැ නේද කියලා. අන්න එතකොට හරි ධර්මය අහුනොත් සැනසෙල්ලක් තියෙයි. එහෙම පිරිස් බහුල වශයෙන් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ මේ දේශනා අහනවා. ඒයට සුවපත් භාවයක් වේවා සැනසෙල්ලක් වේවා කියලා අපිත් පතනවා. මොකද දැන් කරන්න දෙයක් නැහැ. දැන් බැලන වැඩක් නැහැ. ගිය නුවණ ඇතුල් ලවාවත් අද්දන්න බැ. දැන් තියෙන තැන ඉඳන් හරි හිත හදාගන්න තියෙන්නේ. එනිසා පේනවා තරුණ කාලේදී මොකද තේරුණා නම් මම මේ ගෙවන්නේ වැඩ කර නැති ජීවිතයක්. සොලු කාමාස්වාද රතියක් වෙනුවේ පොඩි වෙලාවක් විඳින සැපක් වෙනුවේ පැය 10ක් 12ක් වෙහෙසෙන ජීවිතයක්. එහෙනම් ආස්වාද සල්පයි දුකම බහුලයි. දුකම පොඩි බැඳගෙන දුකම විඳ විඳ සැපයි කියලා හිතනවා. විඳපු සැපකුත් නැහැ බලනකොට. තාම සුළු සැපයක් සල්ප දෙයක් වෙනුවේ දුක් වෙදලා තියෙන බුදුරජාණන් වහන්සේ උපමා කිහිපයකින් අපිට මේ පංචකාමයන්ගේ ස්වභාවය විස්තර කරනවා. මස්ලේ නැති ඇට සැකිල්ලක් වශයෙන් විස්තර කරනවා. ඒක ලෙව කෑමෙන් ආස්වාදයක් එවරට දැනෙනවා. නමුත් බඩ පිරෙන්නේ නැහැ. බඩගිනි වැඩි වෙනවා. ගිනි අඟුරු පිරිච්ච වලකට පුරුෂයෙක් කලංකරා වගේ කියනවා. තැවෙනවා. දැවෙනවා. උඩුහුලගේ ගිනි සුලක් දැල්වගෙන යනවා වගේ. තන සුලක් දැල්වගෙන යනවා වගේ. ඒ ගිනි දෙල්ලට රශ්මියට දැන් තමන් අහු වෙනවා. පළපිරිච්ච ගහක් වගේ කියලා භාග්‍යතුන් වහන්සේ උපමා කරලා තියෙනවා. රුක්ක පළූපමා කාම වශයෙන්. බොහොම මහන්සි වෙලා උපක්‍රම කළා. කොහොම හරි ලොකු ධනයක් දීපල රැස් කරගත්තු කෙනා හරියට පළපිරි ගහක් වගේ එයාගේ දීපල පැහැරගෙන බොහෝ දෙනා බලන් ඉන්නවා. අර අවපිරිච්ච ගහට විපත් වෙනවා. අඹ කඩන්නට ඔලු ගහනවා ගල් ගහනවා ගහ විනාශ වෙනවා. ඒ වගේ බොහෝ ධනය තියෙන කෙනා ඉන්නෙත් බයෙන් සැකෙන් හරියට නිින්ද යන්නේ. ඒ කාමයන්ගේ ආදීනවමයි. ණයට ගත්ත දෙයක් වගේ. ශරීර ශක්තිය තියෙන තාක් රූප ශබ්ද ගන්ධ පහස විඳි. නමුත් අවුරුදු 25 30 40 ගියාට පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික රූප නොපෙනී යනවා. ශබ්ද නැසී යනවා. ගඳ සුවඳ හරියට රසේ හරියට නොදැනී යනවා. පහස විඳින්න බැරි වෙනවා. අවසංග වෙනවා. වැවුලන්න ගන්නවා. අනුන්ගෙන් ගත්ත එකක් වගේ. අයිති නැහැ. අපේ නෙමෙයි අන්තිමට දාලා යන පොළොවට වැටෙනවා. පොළොවට වැටිච්ච මේ ශරීරය කුණු වෙනවා. ඉදි වෙනවා, නිල් වෙනවා, පණුව දානු. සතුන්ගේ ආහාරයක් බවට පත් වෙනවා. අද කාලේ හැටියට ගත්තොත් චිතකී නම් වල ගෑස් වලින් පුච්චලා මුට්ටියක දැම්බත් අලු ටිකක් බවට මේ ආස්වාදයි සැපයි මගේ මගේ කියලා ගත්තු මේ ශරීරය මුට්ටියකට හිර කරනවා. මිටකට ගන්න පුළුවන්. ඒ අලු ටිකකින් තමයි අපේ මේ ජීවිත කෙලවර වෙන්නේ. එහෙම නැත්නම් රියන් ගණනක් යට පොළවේ දිරා යන පඨවි ආපෝ තේජෝ ආය ධාතු කොටසක් පමණක් වෙනවා අන්තිමේ. සරු දෙයක් නෙවෙයි. නිසරු දෙයක්මයි. ණයට ගත්තු දෙයක්මයි. සර්ප හිසක් වගේ අනතුරු බහුලයි. ජීවිතේ කොයි වෙලায় නැති වෙද දන්නේ. කඩු පාරක් වදීද පිහි පාරක් වදීද මහමගදී අනතුරක් වෙලා මැරෙන්න වේද දන්නේ නැහැ. ඇයි මේ කාමයන් වෙනුවෙන් දිවාරය වෙහෙසෙනවා? මා පාරේ ගමන් කරන්න ඕනේ, වාහනවල යන්න ඕනේ. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් එක තැනටලා ඉන්න පුළුවන්. නමුත් ගිහි කෙනෙකුට එහෙම බෑ. ඒ අතරතුරේ මැරෙන්න පුළුවන්. සතුරු බහුලයි. සතුරුකම් මැදෙන කටයුතු කරද්දි සමාජයේ ඒ අයගෙන් අතින් මැරෙන්න ඉඩ තියෙනවා. සමාජයට වස කන්න දෙනවා, ආහාර වලට එකතු කළ දෙනවා, ජීවිත එහෙම නැති වෙන්න පුළුවන්, ගුරුකම් කරනවා. ඒව නිසාත් මැරෙනවා මිනිස්සු. මේ හැම දෙයකින්ම පේන්නේ බයක්මයි. එහෙනම් කාමයන් දුකයි බයයි දෙකම ගෙනත් දෙනවා. මේ ආස්වාද අඩු දුක වැඩි. කාමයන්ගේ ස්වභාවය මේකයි. මේ කාමයන් විසිතුරුයි. මනෝරමයි. හිත පෑදෙනවා. හිත සතුටුයි. හැබැයි ඒක ටික කාලයයි. මුලින් ලැබෙනකොට ඕනම දෙයක් වටිනවා. කාලයක් යනකොට ඒක ගානක් නැහැ. වටින්නේ. නිතර දැකලා එපා වෙනවා. නිතර විඳලා එපා වෙනවා. ඊටස් අලුත් දෙයක් සොයනවා. ඒක තමයි මේ කාමයන්ගේ නියත ස්වභාවය. නිතරම අලුත් දේ සොයන ගතියයි සත්‍යය තුළ තියෙන්නේ. ඒ නිසා හැමදේම පරණ වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ විතරක් පරණ වෙන්නේ මේ ධර්මයේ තුලින් භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ මේකේ දුකමයි මේකේ යථා ස්වභාවයයි පෙන්වා දුන්නේ අනිත්‍ය බවයි ඒ අවබෝධ කරගත යුතු බවයි ඒ සංසිඳන සීල සමාධි ප්‍රඥා නිවන් මගයි දේශනා කළේ ඒ බව දැනගන්න බුද්ධිමත් ගිහි පැවිදි ශ්‍රාවකයෝ උත්සාහ කරනවා දිව්‍යමය කාමේවත් ඇලෙන්නේ නැතුව ඉති දිබ්බේ අපි දිබ්බේසු කාමේසු ඉතින් දිව්‍ය කාමේවත් ඒ ධර්මයේ හැසිරෙන නිවන් මඟ දියුණු කරන ශ්‍රාවකයලින්නේ කවුද ශ්‍රාවකය ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන් සිල්වත් කෙනා තමන්ට අදාළ සීලය මනමින් රැකගෙන එය උත්සාහ කරනවා භාවනා වඩනවා ඕනම් භාවනාවකින් මේක වෙනවා ගහක් මුලට හරි රුක් මුලකට ගිහින් නැත්තම් වනාන්තරයකට ශුන්‍යාගාරයකට ගිහින් කය ඍජු කරගෙන හිත තැම්පත් කරගන්න උත්සාහ කරන කෙනා හුස්ම දිහා බලනවා හුස්ම වලට සිහි යොමු කරනවා නැත්තම් පිම්බි මැකිලීමට සිහි යොමු කරනවා උදාහරණයක් වශයෙන් ටිකක් මුලින් හිත කලබලයි පංචකාමයන් නිසා උස්සුණු මේ හිත කාලයක් යනවා තැම්පත් කරන්න එහෙම යම් කාලයක් උත්සාහ කරද්දී වීර්ය කරද්දී අත්නොහැර කටයුතු කරද්දී ඉබේටම මේ හිත දමණය වෙනවා පින තියෙනවා නම් වීර්ය තියෙනවා නම් වීර්යයත් ඕන පින ඕනේ පින කියලා ගුවම මෙතන ත්‍රි හේතු උපසන්දි ලාභය නැත්තම් අලෝභ අදේශ අමෝහ කියන කුසල් මුල් තුනෙන් කරගත් පිනකින් උපන් කෙනෙක් නම් එයාට මේ කියන මාර්ගය වැඩෙනවා එහෙම හිත සංසිඳනකොට ටිකෙන් ටික අරමුණේ හිත තැම්පත් වෙනකොට හිත කෙලි වෙනකොට අර නොයෙක් නාන අරමුණු වලට හිත ගමන් කිරීමේ පීඩාවෙන් හිත නිදහස් වෙනවා පංචකාමයන් සොයනකොට රූප වලට යනවා ශබ්ද වලට යනවා ගන්ධට රසට පහසට යනවා නොයෙක් නොයෙක් රූප දිහා හිත හැරෙනවා ඒක පීඩාවක් ඇයි අරමුණු බහුලයි හැබැයි එක අරමුණකට ගත්තු වෙලාවේ භාවනාවකදී හිත සංවරයි සැහැල්ලුයි නිදහස් පාවෙනා වගේ දැනෙනවා කුරුල්ලෙක් වගේ දැනෙනවා අරති විච බරගතිය ගොහින් ගියාද නැ එහෙනම් මේ ධර්ම මාර්ගයට පිවිසීමමයි මේ කාමයේ දුකින් මිදෙන්න තියෙන්නේ ඒ සඳහා භාවනා මාර්ගයේ වඩනකොට මූලිකව ධ්‍යාන සමාධි වැඩෙනවා ප්‍රථම ද්විතිය තතිය චතුත්ථ වශයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික ගැඹුරට යන ධ්‍යාන වැඩෙනවා ඒ ධ්‍යාන සුවය දිව්‍යමය කාමයටත් වඩා ශ්‍රේෂ්ඨයි එසේ නම් සක්විත රජකම ගැන කවර කතාද මේ අපි දැන් සැපයි කියලා දෙන මේ දුක්ඛාමී ගැන කවර කතාද මේවට වඩා ලක්ෂ ගුණෙන් කෝටි ගුණෙන් ධාන සුවේ වටිනවා ඒ ධාන සුවේ වැලී සිටීම නෙවෙයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ඒ ධානයත් අවශ්‍යයි ධානයේ සමාහිත වෙලා අනතුරුව නාම රූපයන්ගේ යථා ස්වභාවය දකින්නට තමන් දිහා බලනවා දැන් මෙච්චර ලකේ මොකද තමන් දිහා බලන්න අනුන් දිහා බැලීමෙන් මේක වෙන්නේ නැහැ ලෝකයේ බලන්න කියලා ග්‍රහ ලෝකවල තරණය කරන්න ඕනේ නැහැ මේ බඹයක් පමණ වූ තමාගේ හිසේ පටන් දෙපතුල දක්වා ඇති ශරීරය දිහා බලනවා මේ කයේ කෙස් තියෙනවා ලෝම තියෙනවා නියපොතු තියෙනවා දත් තියෙනවා සම තියෙනවා මස් නහර ඇට ඇට මිදුළු තියෙනවා වහුගඩු තියෙනවා හදවත තියෙනවා අක්මාව තියෙනවා දලම සිවිය තියෙනවා කුඩා බඩවල් මහ බඩවල් තියෙනවා නොපැසුණු ආහාර වමනේ තියෙනවා අසුචි තියෙනවා පිටසෙම සැරවලේ දහදිය තෙල් මන්ද තියෙනවා කඳුළු උරුණු තෙල් සොටු සඳ මිදුළු මුත්‍රා තියෙනවා මෙවනේ තියෙන්නේ ඔළුවේ ඉඳගෙන පාදක දක්වා බැලුවම ওই ටික තමයි තියෙන්නේ ඒව යථා ස්වභාවවල මම කියලා ගත්තේ මේකද මේ කෙස්ද ලොම්ද නියපොතු දත්ද සමද මස්ද නහරද වෙන වෙනම ගත්තොත් මම අහු වෙනවද නේ මගේ කියලා කියන්න පුළුවන්ද එහෙම එකක් නැහැ එහෙනම් ඇත්තටම නැති දෙයක් තියෙනවා කියලා ගත්තු මුලාවම නේද තිබිලා තියෙන්නේ සත්‍ය වශයෙන්ම වෙන් කර කර බලනකොට ඇති දෙයක් නැහැ සත්‍යයක් නැහැ පුද්ගලයෙක් නැහැ ආත්මයක් නැහැ තියෙන නාම රූප දෙකක් විතරයි හිත නාමයේ වශයෙන්ුත් මේ බාහිර රූපේ රූපේ වශයෙන්ුත් ගන්නවා ගැඹුරින් ගත්තොත් වේදනා සංඥා සංකාර විඥාන වේදනා විඳින ස්වභාවය සංඥා හඳුනා ගන්න ස්වභාවය චේතනා පහළ වීම සංකාර වශයෙන් විඥාන දැන ගැනීම වශයෙන් හිතේම ප්‍රභේද හතර තමයි නාමය රූපේ කෙනාට කිව්වාගේ පඨවි ආපෝ තේජෝ වායෝ කයේ තියෙන කොටස් ටික එහෙනම් මේ පඨවි ධාතු 20 ආපෝ ධාතු 12 තේජෝ ධාතු 4 වායෝ ධාතු 6 42ක් ධාතු කොටස් බෙද බෙදා බලන්නට භාග්‍යවතුන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා
ගවඝාතකයෙක් හරකෙක් මරලා හතරමංහන්දියේ කඩේක කොකුවල එල්ලලා තියෙනවා. දැන් හරක කියලා කියන්නේ දැන් කියන්නේ මස් කියලා. අන්න ඒ වගේ මේ ශරීරයත් කෑලි වලට වෙන් කර කර හිටින් බලනවා මෙතන ඉන්නවද සත්වේ. මෙතන ඇලුම් කරන්න දෙයක් තියෙනවද? මම කියන්න දෙයක් තියෙනවා. අන්න ඒ වෙලාවේ වැටෙනවා මෙතන ඇති දෙයක් නෑ. සියල්ල ශුන්‍යයි, ඇති දෙයක් නෑ. මේ ලෝකෙම හිස් තැනක්, මේ ලෝකෙම මායාවක්, මේ ලෝකෙම බොරුවක්. මේ බොරුවෙන් ගැලවෙන්නට ඕනේ. මේ බොරුවෙන් අත මිදෙන්නට ඕනේ. ඒ අත මිදෙන්න මේ මාර්ගය යනකොට දිව්‍ය රූපේවත් එවැනි ශ්‍රාවකෙක් මුලා වෙන්නේ නැහැ. දිව්‍ය කාමයේවත් මුලා වෙන්නේ නැහැ. එසේ කායගත සති වැඩු ස්වාමීන් වහන්සේ නමක් සක්මන් මළුවේදීම වාතාබාධයක අපවත්ල උන්වහන්සේ ඉපදෙනවා දිව්‍ය ලෝකෙ. දිව්‍ය ලෝකෙ ඉපදුණත් උන්වහන්සේ දන්නේ නැහැ තමන් මැරුණ බව. සක්මන් නිරියව්වේ මැද දෙක පහළට බැඳගෙන සිවුරාගේ දිව්‍ය සලුවත ඒකාංශ කරලා පිටවගෙන භාවනා කරගෙන ඉන්නවා. දිව්‍යාංගනව 500ක් පහළලා එයා ඇවිල්ලා කියනවා, දැන් ස්වාමීනි අපි මේ දැන් දිව්‍ය ලෝකෙ ඉන්නේ, බලන්න අපි දිහා කියලා. ඒ පිළිගත්තෙම නැහැ. කැටපදක් තිබුණට පස්සේ දැනගත්තා තමන් දිව්‍ය ලෝකෙට ආවා කියලා. වහාම භාග්‍යතුන් වහන්සේට ගියා, මොකද්ද මේ මට උනේ කියලා. මම භාවනා කළේ මේ ලෝකෙට එන්න නෙවෙයි නේද? මොකද උන්වහන්සේගේ පිවිතුරු ප්‍රාර්ථනා වුණේ ඒ ජීවිතේම අරිහත්ත්වයටපත් වෙන්න. හැබැයි ඒ තාක් ජීවත් වෙන්න ලැබුණේ නැහැ, මරණයටපත් වුණා. දෙව්ලෝ ඉපදුණා. මොකද දෙව්ලෝ ඉපදෙනවා කියන එක ධර්මයේ ඇසිරෙන කෙනාට ලැබෙන දෙයක්. ඒක ප්‍රතික්ෂේප කරන්නත් බෑ, එපයි කියන්නත් බෑ, ලැබෙනවා. හැබැයි අර හිතේ ධර්මයේ වැඩිච්ච කෙනා ඒකේ සතුටු වෙන්නේ. එයා ප්‍රීතිය ටිකක් වශයෙන් තමයි ඒ ස්වාමීන් වහන්සේ දැක්කේ. ඒ දිව්‍ය පුත්‍රයා දැක්කේ මේ දිව්‍යාංගනාව. නැත්ත වෙන කෙනෙක් නැහැ ඇලිගෙන ඉන්න නැන්නේ කොච්චර දෙයක්ද, කොච්චර කාලෙකින්ද මේ මසපල් ලැබෙන්නේ කියලා. ඒ තරම් සැපයි දිව්‍ය ලෝකේ, ඒ තරම් මුලා වෙනවා හිත. නමුත් ඒක සැපයක් වශයෙන් දක්ින්නේ නැති තත්ත්වෙට හිත දියුණු කරපු නිසා මනුස්ස ලෝකෙදී නැවත භාග්‍යතුන් වහන්සේ වාගේ නැවිලා ධර්මය අහලා සෝතාපන්න වුණා. එවැනි දියුණු ජීවිතයක් ලැබුණොත් අපට පුළුවන් දිව්‍ය ලෝකෙට ගිහිල්ලා වුණත් නිවන අවබෝධ කරගන්න. ඒ දිව්‍ය කාමයේ නොයලෙන තත්ත්වයක් බුද්ධ ශ්‍රාවකයන්ට ඇති වෙනවා මේ භාවනා මාර්ගයේ විපස්සනා වැඩුවට පස්සේ. මේ විපස්සනා ඥාන පිළිවෙලින් දිනුන වෙද්දී නාම රූපයන්ගේ නැතිවෙන නැති වෙන ස්වභාවය, බිනිබිදි යන ස්වභාවය, ආස්වාද නැති ස්වභාවය, බය සහිත ස්වභාවය, ආදීනව සහිත ස්වභාවය, පිළිසරණක් නැති බව, පිළිටක් නැති බව, කොහෙද ඉල්ලන්නේ, කිසිම තැනක සතුටක් නැති බව, කිසිම භවයක ස්ථිරවක් නැති බව. දැන් දිව්‍ය ලෝකේ ආස්වාද තියෙන බහුලයි. බ්‍රහ්ම ලෝකෙට ගියම සංසිඳීම තියෙනවා. කල්ප ගණන් එහි වාසය කරන සුවසේ. හැබැයි ස්ථිර නැහැ. සෝතාපන්න ශ්‍රාවකයාගෙන් එහාට ශ්‍රාවකෙක් නැත්නම් ධර්ම මාර්ගයේ මාර්ගඵල ලැබුවේ නැත්නම් ස්ථිර නැහැ. එනිසා එවැනි ස්වභාවයන් තේරුම්ගෙන ඒ ශ්‍රාවකයා කල් කිරීමෙන් මේ සංස්කාරයන්ගේ මිදීම පිණිස හිත දියුණු කරලා සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් මාර්ගඵල පිළිවෙලින් මේ දිව්‍ය කාමයන්, බ්‍රහ්ම ලෝකයන්, මනුෂ්‍ය කාමයන් සියල් ඉක්මවා ගිය අමා මහ නිවන නම් වූ උතුම් සුවයට පත් වෙනවා. ඒ නිවනේ තියෙන සුවය සදාකාලිකයි. නිවනේ සුවය මොකද්ද? කිසිම දෙයක් නැති බවයි. යම් කිසි දෙයක් එතන තියෙනවා නම් ඒකත් දුකයි. යම් කිසි දෙයක් නැතින යම් තැනක ඒක සැපයි. එනිසා ඒ නිවන ප්‍රාර්ථනා කරන බුද්ධ ශ්‍රාවකයෝ, සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ කියන්නේ අන්න එවැනි ශ්‍රාවකයන්ට. එවැනි ශ්‍රාවකයන්ට නමස්කාර කළ යුතුයි. පතන්නේ කුමක්ද? නැති නොවන ඒකාන්ත සැපයක්, දුක් නැති තැනක්. ඒ සැප ප්‍රාර්ථනා කරමින් නිවන් මඟ වඩද්දී දිව්‍ය ලෝකයන් ලැබෙනවා. ධ්‍යාන වැඩුවම බ්‍රහ්ම ලෝකවල යයි. නමුත් ගැටෙන්නේ නැහැ ඒවට. එහෙත් නුවණින් වාසය කරලා එහෙදි ධර්මයේ දියුණු කරගෙන කවදා නමුත් අපි මාර්ගඵල අවබෝධයෙන් නිවනින් සැනසෙනවා කියලා අපි අදිෂ්ඨාන කරගන්නට ඕන. මේ දේශනා ගාථා රත්න දෙක අවසානයේ ඒ පිං ඇති ස්වාමීන් වහන්සේ සෝතාපන්න ඵලයෙන් අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. සසර ගමනේ ආත්ම භව හතකින් දුක නිමා කරන උතුමෙකු බවට පත් වුණා. තවත් බොහෝ දෙනෙකුටත් ඒ දේශනාව සාර්ථක දේශනාවක් වුණා. අද අපිටත් ඔබටත් ඒ දේශනාවේ සේම සාර්ථක වෙලා නිවන් මඟ සපුරා ගන්නට මේ ධර්ම දේශනාවත් හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින්
ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ මේ පුණ්‍ය බලේ මේ ජීවිත සුවපත් කරගෙන සසර ගමන සුවපත් කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. දේශකයන්න් වහන්සේ හම්බන්තොට උඩමළල වෙහෙරගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද රිදියගම ඉන්දාලෝක ස්වාමින් වහන්සේ.